හැලෝ සියස්ගේ මුදල් සජිත් ප්‍රේමදාසගේ වෙඩින් එකට වේදම් කරා කියන ටිකද අර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ මෙනිකුත් කරපු නැති පිටු 108 තියෙන්නේ. ඉතින් ඇයි ඒක දාලා නැත්තේ? දැන් අවුරුදු 5ක් ඔය සම්බන්ධයෙන් ඔක තිබ්බයිනේ. ඇයි ඔච්චර කල්යන්නේ ඔය විදියට කියන්නේ? ඉතින් ඔබතුමාලා එපේ ඒක අහන්න පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු විදියට මෛත්‍රීපාල සිරිසේනට බලපෑම් කරන්න බෑ මේ පිටු 108 දාන්න කියලා. ඔබතුමා දන්නවද ඔබතුමා ජනාධිපති එක්ක හිටව මිනිස්සු. නෑ මම හිටියා මට එහෙම බලපෑමක් කරන්න බෑ. අන්න ඒ වගේ තමයි අපට. ඉතින් ඒව හංගලා ඊට පස්සේ එක්කෙනෙක්ගේ නම ගෙනල්ලා නැති ඒව ගෙන ඔය ඒ 108 මොනවද තිබුණේ ඇත්තටම තියෙන්නේ ඔබ දන්නව hinawa hinawen තියෙන්නේ ඔබ දන්නව අන්න ඒක තමයි අපි කරන්න ගිහිලා කටවහගෙන හිතලා වුණ අපරාධය මොකෝ මේ සම්බන්ධ කිව්වහම අර අගමැතිතුමා හිටපු අගමැතිතුමා කිව්වා වගේ ඕව හෙලිදරව් වුණා නම් වෙන්නේ මොකද හෙලිදරව් කරන්න තමයි අවත ඉතින් ඒව තමයි ඉදිරියට අවිලා නැත්නම් ඌට මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ඇත්තටම ඌමනා උනේ කවුරු රකින්න දේ නා ඔය පිටුවක 108 මොනවද තිබුණේ ඒ රකින්නේ කවුද එතකොට යාගෙන් පටන් ගත්තේ ඒවා එනවා එළියට එන්න පුළුවන් මේවා තමයි යාගෙන් පටන් ගත්තේ කියන්නේ ඔහුටත් දුන්න කියන එකද නෑ මං හිතන්නේ එහෙම කියන එක හරි නෑ එහෙනම් මං එහෙම තියන්නේ ඔය නිකන් හුදකලා පාළු ගන්න දේවල් බෙදලා හරියන්නේ නෑ නමුත් ඒ තියෙනව එනිතරව් කරන්නකෝ මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් නිසා ඔබතුමා මගෙන් අහන මම අහන්නේ මෙච්චරයි දැන් හතර වටින් රවි කරුණානායක වට කරලා ගහවම ගහනවා දැන් ඔබ විතරක් කියන්නේ ඔබ මං ඔබට අවස්ථාව දුන්නම පිටු 108 තියෙන ඔබ හොඳටම දන්නවනේ මොනවද මේක තියෙන්නේ කියලා ඇයි ඇයි 108 එක ලීඩර් නැත්තේ මම මෙතන ඉන්න ගිරවෙක් වගේ වෙනියන් කී කින්න කරේ මේ තියෙන්නේ කියන්න තියෙනව හෙලිදරව් කරන්න ඉතින් අපිට කවුද රකින්නේ දැන් මට ගහන්න පුළුවන් දේ හැමදාම ගාලා ඉවරයි ඉතින් දැන් දෙවියන්ගේ නාමයෙන් අපරි උදින දෙවියෝ අපි ආරක්ෂා කරනවා මේ බෞද්ධ සිංහල රටක කතෝලික ඇන්ග්ලිකන් හින්දු ඉස්ලාම් ඔක්කොම මොකද අපි ඒ හැමදේනම් ගරු කරලා මේ රටක් ඉදිරියට ගෙනියන්නේ ඉතින් ඒ පේනවා අපි රටට කරන දේ මේ පේනවා අපේ රටට කරන අපරාධය ඉතින් ඒ නිසා මේක හෙලිදරව් කරන්න මපි අලුත් ආණ්ඩුවෙන් ඉල්ලනවා කරුණාකර ඉදරව් කරන්න. ඒක නරකින්ද නැහැ. හැබැයි ඒක වෝහරික පරීක්ෂණ තුලදී අවුරුදු 11 වත් ඉලගෙන පෙන්නේ.